ෆිනිස්ාන ක්‍රිට් කණඩෑම තම ටෙස් ක්‍රිට්වලට අලුත් හැබයි ඇෆිනිස්ානය මේ වෙද සීමිත පන්දවාරතන්ගල කිසියම ස්ථාවරයක් පවත්වාගෙන යන කණ්ඩායම ටෙස්තන හතරකට සෙල්ලම් කරලති ෆිනිස්ානය ංලාදේශයට එරෙවත් ටෙස් ජයග්‍රහණයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා මේ ජයග්‍රහණය පස ෆිනිස්ාන් නායක රශික් කාන්කිවේ තමන්ගේ කණ්ඩෑම තියෙන හැකියාවක් තමට ලෝකේ ඉහල ශ්‍රේණිගත කණ්ඩෑම් පරාධ කරන්න හැකියාවක් තියෙනවා කියලා හැබයි මේ කතාව කියන්න තමත් ඇෆිනිස්ානය පොඩි වැඩි කියල පෙන්න්න කොදව කණ්ඩෑම සමත් වනා ඒ ඇෆිනිස්ාන් කණ්ඩෑමට දරුණු රජයක් අත්කරදීලා ඉන්දියාව ලක්නව ක්‍රඩාගන තිබුණ තරගේ කාසීව සිදනාගන්න කොද වුණනායකය මුලින් පන්දුවට පහරදි අවස්ථාව ඇෆිනිස්ානයට පවරන්න තීරණය කරනවා ඒ තීරණයක පිටේ ඇෆගන් ක්‍රිඩිකව පලවනීමට ලබාගන්නේ ලක්ුණු එකසියාසු හතක් විතරයි ඇෆගන් ඉනිමේ වැඩිම ලකුණ ගන්න ජාවිත් අහමට ලකුණු තිස් නමයක් ගනිද්දී පන්දවල්ලි කිදිට කණ්ඩෑමට එන හමිට් හමසා ලකුණු තිස් හතරක් ඇෆගන් ඉනිමට එකතු කරනවා කොද කණඩා වැඩුවෙන් පන්දුවෙන් ඉහල් දක්ෂතා පෙන්න්න රකින් කොරන්වල් ඇෆගන් කඩලු හතක් දවාගන්න සමත්වෙනවා කොද කණඩෑම තමන්ගේ පල නීමට ලබාගන්න ලකුණු දෙසය හැත්තෑ හතයි කොද කණඩෑ මෙනුවෙන් වැඩිම ලකුණ ලබාගන්න ශම්රා බෘක් ලකුණ එකසේ කොළහක් ලබාගන්න සමත්වෙනවා ඇෆිනිස්ානය වෙනුවෙන් පන්දවේදී අමිර් හමාශා කඩලු පහක් බින්දාන්න සමත්වෙනවා රශිත් කාන්ටත් කඩලු තුනක් හිමේෙනවා ඇෆිනිස්ාන දෙවනීම ලකුණ එකසේ විස්සකට සීම කරන්න කොදව පන්දයවන්න සමත්වෙන්නේ ඇෆිනිස්ාන කණ්ඩෑමට තරගේ ජයග්‍රහණ අපේක්ෂා දුරස් කරන ගමන් ඇෆග නිනිමේ වැඩිම ලකුණ ලාබිය බවට පත්වෙන්නේ ජාවිත් අහමට නැවතත් ලකුණු හැට දෙකක් ලබාගන්න සමත්වෙනවා කොද කණ්ඩෑමට ජයග්‍රහණ ලබාගන්න අවශ්‍ය වෙන්නේ ලකුණු තිස්සෙකක් පමණයි මේ ලකුණු තිස්සෙක කොදව කණ්ඩෑම ලබාගන්නේ එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන මේදී ඇෆ්ගනිස්ථානයට හිමිවෙන්නේ කඩුලු නමයක දරුණු පරාජයක් මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතුවන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්